කලක පටන් ජීවන අරගලයෙන් හෙම්බත්ව සිටින මෙරට ජනතාවගේ මුවන්ගට සිනහවක් එක් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඊයේ රාත්‍රියේ හැකියාව ලැබුණා. එකැංගරුවන් සමග පැවති 3 වෙනි සාවසන් පන්දු අර 20 ක්‍රිකට් තරගෙන් අති විශිෂ්ට ජයක් ලබමින්. පල්ලිකලේ පැවතිම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම එක්ුණේ කල් වේලා ඇතිවම පන්දු අර 20 ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය ඕස්ට්‍රේලියානුවන්ට බන්දේසීක තබා පූජා කරමින් මෙම තරගයේ ආරම්භයේ පටන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අත දිගහැර පහර දුන් ඕස්ට්‍රේලියානු ප්‍රතිකරුවන් සිය පන්දු අර 20 අවසන් කළේ කඩුලු පහක් තැවී ලකුණු 176ක් ලබාගෙනයි. දින ගණනාවක් තිස්සේ පෝලිම් වල රැඳී සිටමින් ප්‍රවේශ පත්‍ර මිලදීගත් 35,000කට අධික ක්‍රීඩාලෝලින්ගේ මෙන්ම රූපහානී තිරය තරගයේ නර්බබින් සිටි දෙකෝටියකට ආසන්න ක්‍රීඩාලෝලින්ගේ එකම පැතුම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය බවට පත්ව තිබුණේ ඔවුන් වත්මනේ මුහුණ දෙන අනේක විද දුක් දෝමනස්යන්ට ඉන් බිඳක හෝ අස්වැසිල්ලක් ලැබෙන නිසා. තරගයේ 17 වන පන්දුවාරයේ නිමවන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ඉලක්කය පන්දු 18කදී ලකුණු 59ක් බවට පත්ව තිබුණේ ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පූර්ණ තරගාවලි ජයග්‍රහණයකට අවශ්‍ය ඉඩ හසර ලබා දෙමින්. නමුත් හෙසල් යබු තරගයේ 18 වන පන්දුවාරයේදී තරඟ කිහිපයක පටන්ම නිද්‍රාශීලීව උන් දසුන් ශානක නැමති ප්‍රහාරකයා අවදි වුණා. එහි අවසන් ප්‍රතිඵලය වුණේ එම පන්දුවාරයට 6 පහර 2ක් සහ 4 පහර 2ක් සමගින් ලකුණු 22ක් ලබා ගැනීමට ඔහුට හැකිවීමයි. තරගයේ අවසන් වන්නට තවත් පන්දු කිහිපයක් ඉතිරිව තිබියදී මෙරට සුවහසක් ක්‍රීඩාලෝලින්ගේ දෙනෙතට සතුටු කඳුළු එක්කද ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායමට අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර දුන්නා. ජයග්‍රහණයේ නියමුවා වූ දසුන් ශානක පන්දු 25කින් නොදැවී ලකුණු 54ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ කඩුලු 4කින් ජයගත්තේ කලකට පසු මෙරට ක්‍රීඩාලෝලින්ට උණුසුම් තරගයක අත්දැකීම් රිසිසේ විඳගන්නට අවස්ථාව උදා කර දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වාර්තා වූ සැනින් දසුන් ශානක සිය පිත්ත පිටිය සිසාරා ඔසවමින් සුවහසක් වූ ක්‍රීඩාලෝලින් වෙනුවෙන් කණ්ඩායමේ ආචාර්ය පුද කරන්නටත් අමතක කළේ නැහැ. මෙම ජයග්‍රහණයෙන් උද්දාමයට පත් වූ සුවහසක් වූ මෙරට ක්‍රීඩාලෝලින් ඊයේ රැය පහන් වනතුරුම සිය සතුට භුක්ති විඳේ මෙලෙසින්.